ශ්‍රීලංකා නවසීලන්ත තරග දෙකකයු ටෙස්ට ක්‍රිකට් තරඟාවලියේ දෙවනසා අවසන් ටෙස් තරගේ ඊයේ ආරම්භුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. තරගේ මුලින් පන්දුවට පාරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනේ නිමාවන විට කඩුළු තුනක් දැවි ලකුණු 306ක් ලබාගෙන සිටියා. එහිදී පැතුම් නිස්සංක එක් ලකුණකට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 46ක් රැස් කළා. දිනේෂ් චන්දිමල් සිය ටෙස්ට ක්‍රිකට් දිවියේ 16 වන ටෙස් අතකය රැස් කරගත් අතර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් පළමු ටෙස් අතකය දවනවා. ඔහු ලකුණු 116ක් ලබා සිටියේදී දැවී ගිය අතර පළමු දිනේ නිමාවන විට ඇන්ජලෝ මැතිවුස් ලකුණු 78ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා කඩුල්ලේ රැඳී සිටියා. දෙවන දිනේට ආරම්භ වූ තරඟයේ දිවා ආරේ සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 402ක් ලබාගෙන සිටියා. දෙවන දිනේ පළමු කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිවුස් ලකුණු 88කට දැවී ගිය අතර ඔහු සිය ටෙස්ට ක්‍රිකට් දිවියේ 44 වන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේ. කමිදු මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් එකතුව ලකුණු 107ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිමේ පස්වන කඩුල්ල ලෙස නායක ධනංජයද සිල්ලා දිවා ආහාරයට පෙර යවූ අවසන් පන්දුආරයේදී ලකුණු 44කට දැවී ගියේ ග්ලේන් පිලිප්ස්ගේ පන්දුවක් හමුවේ. දිවා ආහාරයට තරඟය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිදු මෙන්ඩිස් ලකුණු 93ක් ලබාගෙන ක්‍රීඩා කරනවා. දිවා ආහාරයෙන් අනතුරුව කමිදු මෙන්ඩිස් සමගින් එකතු කුසල් මෙන්ඩිස් තේපානේ සඳහා තරඟය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 519ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකයි පසු වුණේ. එහිදී කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 135ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 70ක් ලබාගෙන සිටියා. අනතුරුව කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් එකතුව නොබිඳුණු ලකුණු 200ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 182ක් නොදැවී ලබාගත්තේ 6x4 සහ 4x16 සමගින්. කමිදු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 10 සීමාව වේගයෙන් පසු කිරීම සඳහා අඩු ඉනිම් ගණනක් වැය කරමින් දෙවැනි සම තැන ගැනීමට සමත් වුණා. තවද ආසියානු ටෙස්ට් පිතිකරුවන් අතරින් සතක පහක් රැස් කිරීමට අඩුම ඉනිම් ගණනක් වැය කළ ක්‍රීඩකයාට හිමි වාර්තාවද කමිදු මෙන්ඩිස් අද තම නම ඉදිරියේ ලියා ගැනීමට සමත් වුණා. 2024 වසරේ වැඩිම ටෙස් සතක ලාභීන් අතර පෙරමුණ ගැනීමටද කමිදු මෙන්ඩිස්ට හැකි වුණා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් රැස් කළේ 6x3 සහ 4x6 සමගින්. වසර 6කට පමණ පසුව ප්‍රබල කණ්ඩායමකට එරීව ටෙස් සතකයක් වාර්තා කිරීමටයි කුසල් මෙන්ඩිස් අද සමත් වුණේ. තවද ඉනිම් 43ක් පැරිණිතම ලෝක ටෙස්ට් ශූරතා ඉතිහාසයේ තම ප්‍රථම සතකයේද මේ වන අතර මෙම සතකයේ ඔහුගේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10වන ටෙස්ට් සතකයේද වනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 602ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුළු 5 දවාගත් නවසීලන්ත පන්දු යවන්නන් උනේ ග්ලේන් පිලිප්ස් සහ ටිම් සෞති. මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා ක්‍රීඩා කරනවා.